स्वागत है दोस्तों मेरा YouTube चैनल में आप सबको। मैं आज लेके आया केरल कंट्रोलर में कैसा कनेक्शन देना है। चलिए अब देखते हैं कैसा कनेक्शन करना है। दोस्तों मैं दो लैंग्वेज से बात करता हूँ ताकि अब सबको समझ में आएगा। शुभ दवसा यालू हमदे नाटम मामा दत्त गिना वाला अलुत में वीडियो का मेकिंग मंग कथा करने वाला प्रोत्साहन केरल कंट्रोलर एक कोहमद कनेक्शन ने का देने के ला එහෙනම් යාළුනේ අපි යම් බලන්න වීඩියෝ එක වීඩියෝ එකේදී මම ඔයාලට කියන්නම් කොහොමද මේකට කනෙක්ෂන් එක දෙන්න ඕනි කියලා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් මම කනෙක්ෂන් දෙන එක විතරයි කතා කරන්නේ. මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් කොහොමද මේ කැරල් කන්ට්‍රෝලර් එකේ පැරාමීටර් ටික ඇඩ්ජස්ට් කරගන්නේ. එහෙම නැත්නම් සෙටින් ටික කොහොමද ඇඩ්ජස්ට් කරගන්නේ කියලා. මේ වීඩියෝ එකෙන් පස්සේ ඊළඟ වීඩියෝ එකේදී මම ඒ ගැන කතා කරන්නම්. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එක බලන්න. මේක තමයි IR33 කියන කැරල්ලාගේ කන්ට්‍රෝලර් එක. අපි බලමු මේකට කොහොමද කනෙක්ෂන් එක දෙන්න ඕනේ කියලා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා නම්බර් 67 කියලා දෙකක් කනෙක්ට් පෝට් දෙකක්. අපිට එතන දෙන්න තියෙන මේ කන්ට්‍රෝලර් එක වැඩ කරන්න ඕන සප්ලයි එක. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන 8යි 9යි 10යි තියෙනවා සෙන්සර් දෙක ගහන්න ඕනේ අපි. මේක සෙන්සර් දෙකක් දෙන්න ඕනේ. එකක් ඔයිල් සෙන්සර් එක එකක් රූම් සෙන්සර් එක. එතකොට මෙතන 10 තමයි සෙන්සර් වල කොමන් එක තියෙන්නේ. ඊට පස්සේ 8ට දෙන්න පුළුවන් අපිට රූම් එක, රූම් සෙන්සර් එක. 9ට දෙන්න තියෙන්නේ කොයිල් සෙන්සර් එක. ඒ වගේම ඔයාලා මෙතෙන් නම්බර් 3ට දෙන්න ඕනේ වෙනම ලයින් එකක්. ඒ ලයින් එක දුන්නොත් තමයි ඔයාලට පුළුවන් අවුට්පුට් එක ගන්න. ෆෑන් අවුට්පුට් එකයි කම්පසර් එකේ හරි සොලනොයිඩ් එකේ හරි කන්ට්‍රෝල් අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලා නම්බර් 14ටත් දෙන්න ඕනේ සප්ලයි එකක්. නම්බර් 14ට දුන්නොත් තමයි අපිට 13 හීටර් කන්ට්‍රෝල් එකයි අවුට්පුට් එක ගන්න පුළුවන්. ඒ ටික තමයි මේකේ විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. මෙතන තව ඇක්සිලරි කන්ටැක්ට් එකක් ඕන නම් ගන්න පුළුවන්. ඔයාලට ඕන නම් මෙතන 17ෙන් ගන්න පුළුවන් ඇක්සිලරි කන්ටැක්ට් එකක්. ඒ ටික තමයි මේකේ වැදගත්ම කතා කරන්න තියෙන්නේ. අපි ඒ ටික ගැන මේ ටික කොහොමද හයි කරගන්නේ කියලා අපි බලමු. ඒ කියන්නේ කනෙක්ෂන් එක කොහොමද දෙන්නේ කියන ටික බලමු. ඒ වගේම මෙතන වල පේන තියෙන සුදු පාර ක්ලිප් එකක් තියෙනවා. මෙතන කැරල්ලාගේ තියෙනවා වෙඩම් මොඩියුලර් එකක්. ඒ මොඩියුලර් එක ගහලා වලට උනන් BMS එක වගේ කන්ට්‍රෝල් එක BMS එකකට වගේ ගන්න පුළුවන්. මෙතන මේ නිල් සුදු පාට තියෙන ක්ලිප් එක මොඩියුලර් එකක් ගහලා. ඒ ටික තමයි මේකේ වැදගත්ම ටික තියෙන්නේ. අපි යන් එහෙනම් බලන්න මේක කනෙක්ෂන් එක දීලා කොහොමද වැඩ කරන්නේ කියලා. ඉස්සල්ලම මම මේකේ කන්ට්‍රෝල් සප්ලයි එක දෙන්නම්. ඒ කියන්නේ කැලර් කන්ට්‍රෝලර් එක වැඩ කරන්න ඕන සප්ලයි එක. ඒක අපිට දෙන්න තියෙන 6යි 7යි. මම එකේ 6යි 7යි කන්ට්‍රෝලර් එක දෙනවා. මෙතෙන්දි මම එක ලූප් එකක් දා ගන්නවා. මේ මොකද මට ඉතුරු දෙකට කනෙක්ෂන් එක දෙන්න ඕනේ, අවුට්පුට් එක ගන්න ඕනේ හින්දා මම මෙතන ලූප් කරලා ඉවරලා නම්බර් 3ට දෙනවා. ඔයාලා ලූප් කරලා දෙන්න යන්න එපා. ඔයාලා වෙනම ලයින් එකක් කරන් දුන්නොත් තමයි වඩාම හොඳම විදිහ. මම ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මෙතන මම ලූප් එකක් දාගන්නේ. හරි, අපි දැන් මේකේ අවුට්පුට් එකයි කනෙක්ෂන් එකයි දීලා ඉවරයි. අපි දැන් දෙන්න ඕනේ සෙන්සර් දෙක. මම සෙන්සර් දෙකක් දෙනවා මේ විදිහට. මේ තියෙන සෙන්සර් දෙක. සෙන්සර් දෙකේ එකක් කොමන් කරගන්න ඕනේ. මම මේකේ එක පැත්තක් කොමන් කරගත්තා. කොමන් එක මම දෙනවා 10ට. කොමන් එක 10ට දීලා මම රූම් ටෙම්පරචර් එක දෙනවා, රූම් සෙන්සර් එක දෙනවා 8ට. කොයිල් සෙන්සර් එක දෙනවා 9ට.
දැන් අපි කනෙක්ෂන් ටික දීලා ඉවරයි. මේ ටික තමයි ඔයාලට කරගන්න තියෙන්නේ. මෙතනින් දැන් ඔයාලට මෙතන දැන් අඩුපාඩුවකට දින මෙතන අවුට්පුට් එක ඔයාලට ගන්න පුළුවන්. දෙකෙන් ගන්න පුළුවන් සොලනොයිඩ් අවුට්පුට් එක. ඒ වගේම පහෙන් ගන්න පුළුවන් ෆෑන් අවුට්පුට් එක. එතකොට ඔයාලට මෙතන 13 න් ගන්න පුළුවන් හීටර් අවුට්පුට් එක. ඒ ටික තමයි මේකේ තියෙන වැදගත්ම මේවා ටික. දැන් අපි බලමු මේකට සප්ලයි දීලා ඔන් කරලා. දෝස්තෝ, ඒ හේ IR33 කැරල් කොන්ට්‍රෝලර් ඉස්මේ දෝ සෙන්සර් ලගානා හේ ඔර් යහා හේ කේසා කනෙක්ෂන් දේනා හේ අබ් හම් බාත් කරේගේ ඒ කොන්ට්‍රෝලර් චාලු කරන කෙ ලියේ අම්කෝ ඉදර් සේ සප්ලයි දේනා චයියේ. ඡේ නම්බර් සාත් නම්බර් මේ අම් සප්ලයි දේනා චයියේ ඒ කොන්ට්‍රෝලර් චාලු කරන කෙ ලියේ. බාත් මේ අප් ලෝකෝ ඉදර් 10 නම්බර් මේ සෙන්සර් කා කොමන් දේනා චයියේ. 8 නම්බර් මේ රූම් සෙන්සර් ලගානා චයියේ. 9 නම්බර් මේ අම්කෝ කොයිල් සෙන්සර් ලගානා හේ. බාත් මේ ඉදර් සේ ඡේ නම්බර් සේ ලූප් කරකේ 3 නම්බර් 14 නම්බර් තක් සප්ලයි ලේක ජායගා. දෝස්තෝ, ඒ සහි රස්තා නයියේ ආප් ලෝකා ඒ කනෙක්ෂන් දේන ටයිම් මේ සෙපරේට් ඒක් ලයින් ලේකේ 3 නම්බර් 14 නම්බර් දේනා චයියේ. මේ අප් ලෝකා දෙකාන කිලේ කාලියේ ලූප් කරකේ මේ චාලු කරේ ගායේ. මේ කිව් ඒසා 3 නම්බර් 14 නම්බර් මේ එක් ලයින් දියා. ආප් බාත් මේ ආප් ලෝකෝ ඉදර් 2 නම්බර් සේ කොන්ට්‍රෝල් ඕර් සොලනයිට් කා අවුට්පුට් ලේ සක්තය. ඉදර් සේ පෑන් කා කොන්ට්‍රෝල් අවුට්පුට් ලේ සක්තය. 13 නම්බර් සේ ආප් ලෝකා හීටර් කා කොන්ට්‍රෝල් අවුට්පුට් ඉදර් 13 නම්බර් සේ ලේ සක්තය. මේ අමාරාව පූරා කනෙක්ෂන් අපි රෙඩි කියා ඉදර් අම්මු ජාකේ චාලු කරකේ දෙකේගා ඒ කේසා චලාතා ඒ. දොස්ලෝ, අප ලෝකෝ ඉදර් පුෂ් බටන් සේ ඉස්කා ටෙම්පරචර් ඇඩ්ජස්ට් කර සක්තා ඒ. ඉදර් සෙට් ටෙම්පරචර් හේ ඉදර් ඇරෝ කී දෝ හේ අප්ප ඩවුන්. අභි ඒ සෙට් බටන් පුෂ් කරකේ 1 සෙකන්ඩ් වේට් කරන චයියේ. බාත් මේ අප්කෝ ඉදර් සෙට් ප්‍රෙසන් චේන්ජ් කර සක්තා ඒ. අභි ඒ බ්ලින්ක් හෝතා ඒ. බ්ලින්ක් හුවා බාත් මේ ඉදර් සේ සෙට් ටෙම්පරචර් චේන්ජ් කරේගා. ඉදර් මේ 19 මේ රකා. බාත් මේ සෙට් බටන් එගෙන් පුෂ් කරේගා. අභි ආප් ලෝකෝ දෙක් සක්තා ඒ. ඉදර් කම්ප්‍රෙසර් චාලු ඒ. අභි දෙකේගා ඉදර් අවුට්පුට් කේසා ඒ. अभी आप लोग को देख सकते हैं इधर कंप्रेसर का आउटपुट आ रहा है. इधर से 5 नंबर से फैन का आउटपुट आ रहा है. इधर 13 नंबर हम देखेगा. ये 13 नंबर का हीटर अभी चालू नहीं है, इसीलिए हमको कंट्रोल नहीं आता है. अभी ये हीटर हम मैनुअल में चालू करके देखेगा. ये DF बोलेगा, मीन्स डिफोस बटन है. ये डिफोस पुश बटन हम 5 सेकंड पुश करके वेट करना चाहिए. मैं 5 सेकंड वेट करेगा पुश करके. आप लोग का अभी देख सकते हैं ये मैनुअल में हीटर चालू किया. अभी देखेगा अभी हीटर कैसा चलता है. इधर मैं पहला चेक किया, 5 नंबर में फैन आउटपुट है. 5 नंबर अभी बंद है. 2 नंबर में कंप्रेसर आउटपुट है. 2 नंबर भी बंद है. अभी मैं 13 नंबर देखेगा. 13 नंबर चालू है. 13 नंबर चालू बोलेगा मीन्स हमको हीटर, हमारा हीटर चालू है. अभी मैं मैनुअल अगेन पुश करके मैनुअल हीटर रिलीज करेगा. मैं बटन पुश करके वेट करेगा 5 सेकंड. बाद में हमको हीटर बंद कर सकता है. अभी अगेन कंप्रेसर चालू हुआ, मीन्स कूलिंग मूड में आया. दोस्तों, वीडियो पसंद आया कमेंट करो, दूसरा आदमी को दिखाने के लिए शेयर करो, मेरा चैनल सब्सक्राइब करके रखो. आप लोग का नया वीडियो अपलोड करेगा बाद में मेरा वीडियो देखा सकता है. बेल आइकन भी क्लिक कर रखो, नया वीडियो अपलोड करेगा बाद में आप लोग को नोटिफिकेशन ले सकता है.
ශුක්‍රියා දෝස්තෝ. දැන් ඔයාලට පේනව ඇති මේක අපි සප්ලයි ඔන් කරලා තියෙන්නේ. මෙතන පෑන් එකේ සිම්බල් එක ඔන් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෑන් එක ඔන් වෙලා තියෙන්නේ. හැබැයි කූලින් සිම්බල් එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ කම්ප්‍රෙසර් එක ඕෆ් එකේ තියෙන්නේ. සොලනොයිඩ් එක ඕෆ් එකේ තියෙන්නේ එහෙම වුණොත්. ඒ හින්දා මම මේ බටන් ටිකෙන් ඔයාලට පුළුවන් මේක කන්ට්‍රෝල් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒ කියන්නේ මෙතන සෙට් බටන් එක 1 සෙකන්ඩ් වගේ ඔයාලා පුෂ් කරගෙන හිටියට පස්සේ ඔයාලට පුළුවන් මේකේ සෙට් ටෙම්පරචර් එක මාරු කරගන්න මේ ඇරෝ කී දෙක භාවිතා කරලා. මම මේකේ සෙට් එක වෙනස් කරලා බලන්න. 26ට තියෙන්නේ. මම මේක ගේනවා 22කට වගේ. මම 22කට ගෙනල්ලා මේක හපව සෙට් බටන් එක ඔබනවා. ඔයාලට දැන් බලන්න පුළුවන් කම්ප්‍රෙසර් එක ඔන් එකේ තියෙන්නේ. ඒ කියන්නේ සොලනොයිඩ් එක ඔන් වුණා. ඔයාලට මම පෙන්නනම් මේකේ අවුට්පුට් එක ඇවිල්ලා තියෙන හැටි. මෙතන මම කම්ප්‍රෙසර් අවුට්පුට් එක එන්නේ දෙකෙන් කියලා කිව්වා ඔයාලට. නම්බර් දෙකට මම තියලා බලන්නම්. දැන් මම නම්බර් 2 එකට තියන්නම් මේ ග්‍රෑම් මීටරේ අනිත් පැත්ත. ඔයාලට පේනවා ඇති දැන් අපිට ඇවිල්ලා තියෙනවා අවුට්පුට් එක, කන්ට්‍රෝල් අවුට්පුට් එක. කූලින් ලයින් එක කියන්නේ කම්ප්‍රෙසර් එකට හරි සොලනොයිඩ් එක හරි කන්ට්‍රෝල් එක අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම නම්බර් 5 ඔයාලට මම කිව්වා ෆෑන් අවුට්පුට් එක තියෙනවා කියලා. නැන් ෆෑන් අවුට්පුට් එක ඇවිල්ලා තියෙන නම්බර් 5. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන මෙතන හීටර් එක. හීටරේ නම්බර් 13 අවුට්පුට් එකනේ. ඔයාලට පේනවා ඇති හීටර් අවුට්පුට් එක ඇවිල්ලා නැහැ තාම. ඒ කියන්නේ හීටරේ ඔන් කරලා නැති හින්දා. අපි දැන් බලමු මැනුවල් හීටර් එක ඔන් කරලා මේකේ අවුට්පුට් එක එන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ ඩිෆ් කියලා ගහලා තියෙන පුෂ් බටන් එකක්. ඒකේ ඩිෆෝස් කියන එක තමයි මේ කියන්නේ. ඒක ඇරෝ ක්‍රී එකත් එක තියෙන මේ ඩිෆෝස් කියන බටන් එක ඔයාලා 5 සෙකන්ඩ් වගේ පුෂ් කරගෙන ඉන්න ඕනේ. එතකොට මැනුවල් ඩිෆෝස් එක ඔන් වෙනවා. මම පුෂ් කරගෙන ඉන්න 5 සෙකන්ඩ් වගේ. ඔයාලට පේනවාද දැන් ඩිෆෝස් එකට වැටුණා. දැන් ඩිෆෝස් සිම්බල් එක ඔන් වෙලා තියෙන්නේ. එතකොට මෙතන ෆෑන් එකයි කම්ප්‍රෙසර් එකයි ඔෆ් වෙලා තියෙන්නේ. අපි බලමු ඒකත්. ඉස්සෙල්ලා අපි බලනකොට මෙතන ෆෑන් එකයි කම්ප්‍රෙසර් එකයි දෙක ඔන් වෙලා තිබ්බේ. ඔයාලට පේනවා ඇති දැන් ෆෑන් එකයි කම්ප්‍රෙසර් දෙක ඔෆ් වෙලා තියෙන්නේ. එතකොට මෙතන කම්ප්‍රෙසර් එක තියෙන්නේ. කම්ප්‍රෙසර් එකත් ඔෆ් වෙලා ෆෑන් එකත් ඔෆ් වෙලා සල බලනකොට මෙතන 13 න් අපිට අවුට්පුට් එකක් ආවේ නැහැ. ඒ වුණාට දැන් 13 න් අවුට්පුට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ හීටර් එක ඔන් එකේ තියෙන්නේ. ඇත්තට මේක තමයි මේකෙන් වෙන්නේ. මේක තමයි ඔයාලට කරගන්න පුළුවන් ලේසිම විදිහ. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොනව හරි කියන්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක තව අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද මම අලුතෙන් වීඩියෝ දාපුවම ඔයාලට ඒවා බලා ගන්න පුළුවන්. ඒ වගේම bell icon එක ඔයාලා click කරලා තියාගත්තොත් මම අලුතෙන් වීඩියෝ එකක් upload කරපු හැම වෙලාවකම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයාලට මම ඊළඟ වීඩියෝ එකේදී මේකේ configuration ටික කොහොමද හදන්නේ, එහෙම නැත්නම් parameter ටික කොහොමද adjust කරගන්නේ කියන ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නම්. එහෙනම් සුබ දවසක්.